පක්ෂය විනාශ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න දැවැන්ත වැඩපිළිවෙලක් ගෙනිච්ච ඉතිහාසයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු ප්‍රධාන දේක් හැටියට සිරිසේන ජනාධිපතිතුමා එකතු වෙනවා කියන එක එතුමා නොදන්නවා ඇති කියලා සමහර වෙලාවට මට විශ්වාසකට හැකියාව. ඒ වගේම මතක් කරන්න ඕනේ කම්කරුවා කියන උජලයා කම්කරුවාගේ අයිතිවාසිකම් සෑම අවස්ථාවකදීම කම්කරුවා වෙනුවෙන් පෙනී සිටින නායකත්වයන් හැටියට අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. රටේ ඕනෑම අවස්ථාවක ඕනෑම ආර්ථික විනාශ වුණොත් ආර්ථිකයට මුහුණ දෙන්නේ කම්කරුවා. එහෙම නැත්නම් රටේ අරගලයක් වුණොත් රටේ ඒ වෙනුවෙන් මුහුණ දෙන්නේ කම්කරුවා. රටේ යුද්ධයක් වුණා නම් ඒ වෙනුවෙන් මුහුණ දෙන්නේ කම්කරුවා. මේ සෑම අවස්ථාවකදීම පීඩිතයට පත් වෙන්නේ කම්කරුවා. එහෙමනම් මේ කම්කරුවා වෙනුවෙන් ඒ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න මේ රටේ නායකත්වය අද පසුබැහැලා තියෙන අවස්ථාවක අද බලහත්කාරයෙන් බය ලබා දීලා තියෙන මේ රටේ විපක්ෂ නායකයා හැටියට ප්‍රභාකරම් මහත්මයා විපක්ෂ නායක හැටියට සම්බන්ධ මහත්මයා ප්‍රභාකරන්ගේ වැඩ පිළිවෙල අති සාර්ථකයි ප්‍රභාකරන්ගේ ගෙනගිය අරගලය ඒක සාධාරණයි කියලා අද කියනකොට කාර්ද මේකේ මේකේ අවැඩ සිද්ධ වෙන්නේ කාර්ද මේකෙන් විපත්ති ඇති වෙන්නේ කියන එක අද අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ අරගලය සාධාරණයි කියලා කියනකොට මේ අරගලය වෙනුවෙන් එදා හැමදාම ඉදිරිපත් වුණේ කම්කරු ජනතාව කියන එක මේ රටේ නායකයන්ට අමතක වෙලා බහකරම් කියනවා මේක සාධාරණයි කියලා කියනකොට එයා අතවනන්නේ මොකටද? එයා අතවනන්නේ Tamange අර නායකත්තේ පහුගිය නායකත්තේ ප්‍රභාකරන් ගෙනගිය අරගලයේ ඒ ඊළම ඉල්ලන අරගලයක අතවනවා කියන එක මේ රටේ නායකයන්ට ඇස්කම් පේන්නේ නැද්ද කියලා මම ප්‍රශ්නයක් හැටියට අහන්න කැමතියි. ප්‍රභාකරන් එදා ගෙනගිය ඒ මහා යුද්ධය ආයි නැවත මේ රටට අතවනවා කියන එක අද විපක්ෂේ නායකයා එයාගේ අයිතිවාසිකම් වල එක පැත්තක කොනක නිරනල තර්කණය මේ රටට ගේනවා කියන එක අපේ රටේ මේ අගමැතිතුමා ඇතුළු ජනාධිපතිතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් තේරුම් ගන්න ඕනේ. උතුරේ උතුරේ සිටින ජනතාවගේ අයිතිය වෙනුවෙන් පමණයි මේ විපක්ෂ නායකතුමා කතා කරන්නේ. ඇයි දකුණේ ඉන්න කම්කරුවා ගැන කතා කරන්න විපක්ෂ නායකට අයිතියක් නැද්ද? එයාගේ වගකීම නැද්ද? ඒක පාර්ශික අයිතිය වෙනුවෙන් විපක්ෂ නායක හැටියට අද රටේ ඒ අයිතිය රැකගන්න මේ ආණ්ඩුවද ඉඩ දීලා බලාගෙන ඉන්නවා, නිහඬව බලාගෙන ඉන්නවා. බුද්ධිමත් ජනතාවට තේරෙනවා විපක්ෂ නායකතුමා හැරෙන්නේ මොනවද? මොනා පොල් පැලේට හැරෙනකොට දන්නවා පොල් පැලේ කන්න කියලා. මේ රටේ ජනතාව ගොන්නු හැටියට හිතාගෙන ඉන්න විපක්ෂ නායකතුමාට මම කියනවා මේ රටේ ජනතාව එහෙම ගොන්නු නෙමෙයි. මේ යහපාලනය කියලා මාළුකුට ගව පාලනය මේ රටේ ඇති කරගෙන යන වැඩපිළිවෙලේ තවත් පිටෙක් හැටියට මම විශ්වාස කරනවා මුළු රටම විනාශ කරන වැඩපිළිවෙලට අද ඇවිල්ලා ඉවරයි. රටේ ආර්ථිකය විනාශ කරලා ඉවරයි. රටේ දුප්පත් මිනිස්සුගේ ඒ අයිතිය සම්පූර්ණ බිමට දාලා ඉවරයි. එයිගෙන අපි බලාපොරොත්තු වෙනවා මෙදාට අපි හොඳ පාඩම උගන්වන්න. අපි කිල්ලපඩේට ලක්ෂ ගණන් ජනතාව අපේ කිල්ලපඩ අපේ මැයිදින රැළියට එන්න අද බලාපොරොත්තු වෙලා ඉන්නවා. මේක මුළු ලෝකෙම අපි පෙන්නනවා. මුළු ලෝකෙම අපි කියනවා මේ රටේ නායකත්වය මේ පුංචි මිනිහගෙන බලන්නේ නෑ. රටේ ඒකීයභාවය ගැන අද බලන්නේ නෑ. ඒව සම්පූර්ණ විනාශ වෙන විදිහට කටයුතු කරලා රට සම්පූර්ණ පහලට ඇදලා යන තත්ත්වයට කටයුතු කරනවා. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබේ ඡන්දයි කිය රැකගන්න. ඔබේ ජීවිතේ මේ සියලු ඒ අවශ්‍යතාවයන් රැකගන්න. මේ ආණ්ඩුව ඇස්සම් දැල්ලා තියෙන මේ ආණ්ඩුවට මේ ඇස් දෙක ඇරෙන්න කිරුව කඩේට ඇවිල්ලා Tamange අයිතිය රැකගන්න 58 ලක්ෂයක් ඡන්දේ දුන්න මහින්ද රාජපක්ෂ. මේ මහින්ද රාජපක්ෂ කියන්නේ එතුමා
ने चंदे दुन्ने मेरठे श्रीलंका नियम श्रीलंका निदास फाक्षिलो सुनियम श्रीलंका निदास फाक्षिलो बराबर तुमे ने प्रधान करेंगे और एक खता आने ये बट खंडे ना आंधुआ बटे मैं चंदे दूना बना सब लक्ष्य बराबर तुमे ने ऐ मना मैं चंदे दूने बना सब लक्ष्य में मेरा අනිවාර්යයෙන්ම ඔබේ අයිතිය ඔබේ එදා දුන්න ඒ ඡන්දයේ වටිනාකම රැක ගන්න නම් මෙදා කිරුළපණ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි කියන මැයි රැල්ලට සහභාගී වෙන්න අපි යාන්ඩුවට දැනෙන්න යාන්ඩුව කරන වැඩපිළිවෙලට දැනෙන්න අපේ ශක්තිය අපි මෙදාට මේ ආයත පෙන්වන්න අපි ලකලෑසි වෙන්න කියලා ආරාධනා කරමින් මෙදා ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වෙන්න එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට මාධ්‍ය අද මාධ්‍ය බව කප්පාදු කරනවා මේ වාද සියල්ලටම පිළිතුරු දීලා මේ ආණ්ඩුව ගෙනියන අතුරුදස්ටි පාලන ක්‍රමය සහ මුලින්ම අතුගා තමන්න අදිදන් කරගෙන මේ පැවැත්වෙන මැයි දිනේට ඔබ සියලු දෙනාගේ දායකත්වය අපිට නිරන්තරයෙන් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා පොදු ජනතාව වෙනුවෙන් අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වලා රටට ප්‍රකාශ කර සිටින්නේ මැයි දිනේ මෙවර තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයෙන් පවත්වන මැයි දිනේ තමයි ශ්‍රී ලංකාවේ අති බහුතරම ජනතාව සහභාගී වෙන මැයි දිනේ අපිට දැන් මේ වෙනකොට ආරම්භ ලැබීමෙන් පවතිනවා රාජ්‍ය බලය राज्य හැකියාවන් राज्य බලය උපරම උපයෝගී කරගෙන දෙපැත්තට බෙදාගෙන වැඩේ කරන්න ලෑස්ති වෙනවා යුඑපී කට්ටිය ඒ පැත්තට කොට වැඩි කරගන්න ශ්‍රී ලංකාවේ කට්ටිය ඒ පැත්තට කොට වැඩි කරගන්න අපිට රාජ්‍ය බලය නැහැ අපේ කලාප පාලනේ ඉඳලා මහින්දවාදී කියලා අපේ අපිට නොයෙකුත් තාල ප්‍රහාර එල්ල කරනවා අද මේ තාලන පීඩන වැත්තේ රාජ්‍ය බලය ගැවිලවත් නැතුව අපි නමුත් නියම සටන්කාවෙන් හැටියට පොළොවේ ජනතාව හැටියට කම්කරු පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් ඒ ජනතාව ඒකරාශී කරගෙන ජනතා අභිලාෂය මුදුන්පත් කරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකහුවලා අති දරන්තම මැයි රැලිය පවත්වලා ඊට පස්සේ අපි මාධ්‍යෙන් උත්තරය දෙනවා අපිට අවලාද කරපු අයට ජනතා කැමැත්ත තියෙන්නේ කොතනද කියලා ස්තුතියි